අයිබෝවන් අද හරිද ටීවී සජීව විකාශය තුලේ අපි ඔබේ නිවහනට එනවා හරිද ටීවී පොඩිත් එක් සමග පොඩිත් එක්ක ඔබව හමුවට අරගෙන එන අපේ විශේෂ වැඩසටහන තමයි හරිද ටීවී පොඩිත් එක්. ඉතින් හැමදාමත් වගේ අපි දක්ෂ පොඩිත්න්ව ඔබට හඳුන්වා දෙනවා. ඔවුන්ගේ දක්ෂතාවයන් ගැන ලෝකයට දැනගන්න ඉදහසට සලස්සනවා. මේක කතා කරනකොට පොඩිත්තු කියන හුඟක්ම වෙනස් කට්ටියක්. දවසක් මේ පොඩිත් එක් තාත්තගෙන් පොඩිත්යි තාත්තයි ගමනක් යන අතරේ තාත්ත කියනවා පුතේ පරිස්සම් වෙන්න කියලා. ඔබ දන්නවද පොඩිත්ත මොකද කිව්වේ කියලා? තාත්තේ මන් නෙමේ ඔබ පරිස්සම් වෙන්න. තාත්ත හො ඇයි කියලා. මොකද මම එන්නේ ඔබේ අඩිපාරේ කියලා මේ පොඩිත්ත කියනවා. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න ඔබේ දරුවා එන්නේ ඔබේ අඩිපාරේ. ඒ නිසා ඔබ බොහොම පරිස්සමෙන් මේ ගමන යන්නට ඕනේ. ඔබේ අතින් වෙන වැරදි අඩුපාඩු නැත්නම් ඔබේ අතින් වෙන නොසලකා හැරීම් සමහර විට ඔබේ දරුවාගේ ජීවිතයට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හොඳ සැලකිල්ලෙන් පරිස්සමෙන් ඔබ ජීවත් වෙන්න මොකද ඔබේ පොඩිතා ඔබව අනුකරණය කරන නිසා. ඉතින් අපි හොඳ දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් අපි හොඳ වැඩිහිටියෙක් විය යුතුමයි. අපි අද දවසේ කතා කරන්න සූදානම් වෙන්නේ ගාල සංගමිත බාලිකාවේ 9 වෙනි ශ්‍රේණියේ ඉගෙනුව ලබන රණුති ඉමන්යා හඳුන්නෙත්ටි කියන ආදරණීය චූටි දුවත් එක. ආයි ගොන් චූටි දූ. අපි කැමති චූටි දූගෙන්ම ඔයාගේ නම, ඔයාගේ පන්තිය සහ ඒ විස්තර දැනගන්න. හොඳ මගේ නම රණුති ඉමන්යා හඳුන්නෙත්ටි. මම ඉගෙනගෙන සංගමිත බාලිකා විද්‍යාලයේ හොඳට 9 වෙනි ශ්‍රේණියේ ජී පන්ති ඉගෙන ගන්නවා. මගේ කෝල් විස්තර ගැන කිව්වොත් මට අම්මයි තාත්තයි නංගි ඉන්නවා. හොඳයි. ඉතින් දැන් අපි මේ දුව විශේෂයෙන්ම කැඳව ගන්න කරණා ගණනාවක් තියෙනවා. දැන් මේ සහතික ගොඩක් අද අපි ඇගේ අරගෙන ඇවිල්ලා තියෙනවා අපේ මැදිරියට. අපි දැන් මේ සහතික එකින් එක ඉස්සරහට කතා කරනවා. ඉතින් මේ ඔබත් පුංචි දක්ෂයෙක් වෙන්න පුළුවන්. මේ වගේ ඔබ සතුවත් ඔබේ වටිනාකම් බොහොමයක් තියෙන්න පුළුවන්. ඉතින් මේ සහතික පත්‍ර දැන් අපි කැමරාවට පෙන්වන චූටි දූ කියන්න බලන්න මේව මොනවද චූටි දූ ලැබුණේ කියලා මේ සහතිකේ මේ ඉලෙක්ට්‍රිෂන් ක්ලාස් එකක ලැබිච්ච කම්පිටිෂන් එකක ලැබිච්ච ගෝල්ඩන් මෙඩල් එකක් මට අම්මා ආ ඔව් රන් පදක්කමක් ලැබුණු අවස්ථාවක් නේද 2018 මට ඉලෙක්ට්‍රිෂන් ක්ලාස් එකක ලැබිච්ච කම්පිටිෂන් එකේ ගෝල්ඩන් මෙඩල් එකක් ශ්‍රී ලංකා දේවදියා සංගමයේ සඳහා හම්බෙච්ච 3 වෙනි ප්ලේස් එකකට හම්බුණා රචනා තන්දි නේද. ඒ කියන්නේ රචනා වලටත් ඔන්න අපේ දෝණි දක්ෂයි. හොඳයි. මේ සහතිකය ඔක ස්පීච් කම්පිටිෂන් එක 2019 වර්ෂයේ කලින් සඳහන් කරපු කම්පිටිෂන් එකටම හම්බෙච්ච ගෝල්ඩ් මෙඩල් එකක් තමයි හම්බුනේ. මේ සහතිකය 2019 වර්ෂයේ ඒ කම්පිටිෂන් එකටම ගෝල්ඩ් මෙඩල් එකක් තමයි එකට හම්බුනේ. හොඳයි. ඔහොම දක්ෂ දුවක් ඉන්නේ මේ IMS ද? ඉලෙක්ට්‍රිෂන් ඕස්ට්‍රේලියා කම්පිටිෂන්. මේක මේ ඒකට සහතිකයද? හරි. මේ සහතිකය බැඩ්මින්ටන් වල සොල්ල 2019 බැඩ්මින්ටන් ටුර්නමන්ට් එක. හරි. ඒ කියන්නේ ඔන්න ක්‍රීඩාවට දක්ෂ දුවක්. දැන් බලන්න සහතිකඩවල් ගණනාවක් අපි හඳුන්නගත්තා. ඇයට හොඳ භාෂා හැකියාවක් තියෙනවා, රචනාලය යන දක්ෂයෙක් වෙලා තියෙනවා, ඊළඟට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නැයි දක්ෂකම් පෙන්නලා තියෙනවා. මේකත් බැඩ්මින්ටන් වෙන්න ඕනේ නේ. සිංගල්. හරි. එතකොට මේ දහම් පාසල් විශේෂ සම්මානයක් හම්බුණා 2017 වර්ෂයේ. හොඳයි. ඔන්න දහම් පාසල් යන තවත් දුවක් දහම් පාසලේ තැය බොහෝ අංශ ජයග්‍රහණය කරලා තියෙනවා. මේ 2018 වර්ෂයේ දහම් පාසල් කඩවසතර අපේ උපත ශිෂ්‍ය මංගල දහම් පාසල් යෝජනාවේ කණි මම තමයි සහභාගී වෙලා කඩවසතර විභාග. හොඳයි. මේ සහතිකය ගැන කතා කරනවා නම් මේ දුෂක් විද්‍යාලයේ තිබිච්ච සංගයකට ඉලෙක්ට්‍රිෂන් ක්ලාස් එකේම මමත් නියෝජනය කරා. මොකද ඒකත් මගේ ස්පීකින් එබිලිටි එක තව ටිකක් වැඩි දියුණු කරගන්න ඕනේ හින්දා මිස් මාව එකට දැම්මා. ඒකේ තමයි ගෝල්ඩ් මෙඩල් එකක් ගත්තා. හරි. එතකොට මේ ඒකත් විශ්ව විද්‍යාලයේ විච කම්පිටිෂන් එක ගෝල්ඩ් මෙඩල් එකකට හම්බුණා. හරි. මේ සහතිකය ගැන කිව්වොත් රුහුණේ ස්මෑෂර්ස් බැඩ්මින්ටන් ටුර්නමන්ට් එකේ
මේකත් ක්‍රීඩා වෙන්න ඕනේ නේද බැඩ්මින්ටන් ඔව් ස්පෝට් මීට් එකේ මගේ නිවාසයේ නියෝජනය කරේ මට හම්බෙච්ච සාතිකේ එතකොට මේ සාතිකේ ස්පෝට්ස් මීට් එකේ ඒවා මේ ස්කෝලේවා හරි මේ මොකක් සඳහාද රිලේ තරඟ ආ දාවන තරඟ වෙන්නේ මේක සිංහල භාෂා සාහිත්‍යයේ කියවීමේ ලියවෙන ලැබුණු සාතිකයක් මේක පොත්පත් එක අඳුන මතක නම් ගොඩක් තියෙනවා මම ඉතින් ගොඩක් වෙන් කරලා පොත් කියවන්නේ නැහැ මට ලැබෙන පත්‍ර කොලේව මම කියවන්න කැමති එක්කනේ ඉතින් දැන්ට නම් මම ගොඩක්ම කැමති අබිරහස් කතා කියවන්න ෂර්ලොක් හෝම්ස් ඒ පොත් තම ගොඩක්ම කියවන්නේ අබිරහස් කතා සමහර වෙලාවට අබිරහස් කතා කියලා ලැබිච්ච අත්දැකීම් ගැන නම් හිතා ගන්නවත් බෑ විශ්වාස කරනවා දැන් දුව අපිට කියන්න ඔබ
ඔබේ පෙළ පොත් නැත්නම් අධ්‍යාපනයේ ලබන මේ දේවල් එක එකට එකතු වෙලා කියවීම ගැන කොහොමද ඔබ අධ්‍යයනය කරන්නේ? ඇත්තටම නැන්ද අපි සිංහල අපේ අච්චු පොත අපිට තියෙනවා සමහර වෙලාවට මාටින් වික්‍රමසිංහ මහත්මයා කුමාරත කුමුනිදාස් මහත්මයාගේ සමහර පොඩි උදාාර වැකි කියලා එහෙම තිනවා ඒ වගේම ජන කතා. ඉතින් අපි සමහර වෙලාවට මට ලැබිච්ච අත්දැකීම් අනුව මම මගේ සිංහවයේ තියෙන පොතේ ජන කතාවට හරින් කියවලා තිනවා. ඉතින් මට පුළුවන් ඒක ගැන හොඳ අත්දැකීමක් සහ අවබෝධයක් අරගෙන ඒ පාඩම හොඳින් අවධාරණය කරගන්න. ඉතින් අපි කැමතියි අදත් මේ ජන කතා ගැන ඔබ කතා කරලා මේ ජන කවි ජන කතා ජන සංස්කෘතිය කියන එක ගැන ඔබ මොන වගේ කියවීමක්ද තියෙන්නේ සහ ඒ ආශ්‍රිතව කියවපු කතාවක් ගැන අපි කැමතියි දැනගන්න. ඕ නැන්ද ඇත්තටම මම 8 වසර ඉන්නකොට මගේ සිංහල අච්චුපති විච පළවෙනි පාඩම එතන හාමි. ඒ ජන කතා වල තිබිච්ච ජන කතාවේ මුලින්ම තිබුණේ අර ජන කතාව කොච්චර විදිහට කියන්නේ වර්ගීකරණය කරන්න පුළුවන්ද කියන එක සහ ජනකතාවල අපිට ලැබෙන දේ අපේ සංස්කෘතියේ කොච්චර දේවල් දැනගන්න පුළුවන්ද කියන එක. ඉතින් ජනකතාවල කටින් කට ඇවිල්ලා තින්නේ කියන්නේ බස් වහර ලියලා කි කොතනවත් ලියලා තිබුණේ ඒවා. හැමදාම මුඛ වහරෙන් තමයි ඇවිත් තින්නේ. ඉතින් මේ ජනකතාවක දුක, වේදනා, සතුට වගේ හැම හැඟීමක්ම මිශ්‍ර කරලා තිනවා. ඒ වගේමයි අපේට ඉස්සරහට හැම මිනිස්සෙක්ගෙම පුංචි කතාවක් ඒ ජනකතාවත් ඉතින් හැංගිලා තිනවා. අපිට ඉතින් මේ ජනකතා කියෙව්වොත් අපේ රටේ තිබිච්ච අත්‍ය සංස්කෘතිය අපේ රටේ මිනිසුන්ගේ ගතිසිරි කතා බහ කතා බහ ඒ වගේ ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. ඉතින් මට මේ සිංහල පොතේ 8 වසරේ පළවෙනි පාඩම එතන හාමි. මේ එතන හාමි කතාවේ සිද්ධ වෙන්නේ එක ගමක ගම හාමිනේ කියන ගම රාළකෙනෙක්. මේ ගම රාළේ නම ඩිංගිරාල. ගම හාමිනේ නම එතන හාමි. ওই කාලේ ගමේ තිබිලා තියෙන මිනිස්ගල් කියන ලෙඩ. මේ මිනිස්ගල්ට සිද්ධ මිනිස්ගාය මිනිස්ගාය කියන ලෙඩට සිද්ධ වෙන්නේ ඒ ලෙඩ හැදිච්ච මිනිස්සයට පොඩ්ඩක්වත් මිරිස් කන්න බෑ. බත් කනවා නම් කන්න වෙන්නේ කිරි හොදි හරි පොල් එක හරි. ඕන්නේ ඉතින් ওই ලෙඩේ මේ ගමරාලට හැදුණා. ඩිංගිරාල දවසක් දවල්ලලා කුඹුරින්න එනවා දවල්ට කෑම කන්න. එතකොට එතන හාමි දවල්ට කෑම හදලා නාන්න ගියා ඇලට. එනකොට දෙන්නේ හම්බුණා කුඹුරෙදි. ඉතින් එතන හාමි ඩිංගිරාලට කිව්වා දවල්ට කෑම හදලා තියෙන්නේ ගිහලා කන්න කියලා. කොහොම හරි එතන හාමි නාලා දැන් ගෙදර ආවා. ගෙදර එද්දි ඩිංගිරාල දවල්ට කාලා ඉස්සරහ ඈදිගෙන ඉඳලා තියෙනවා. ඊට පස්සේ ඩිංගිරාල සතුටින් කියලා තිනවා අද දවල්ට හදපු හොද්ද හරියම රසයි වෙන්දරත් ඒ වගේ හදන්න කියලා. ඉතින් එතන හාමුන් තමා හදපු කෑමවල උජාරෝ කිව්වම් මොනි පුංචි hinaව ගිහින් තිනවා. ඊට පස්සේ දවල්ට කන්න ඕනේ කියලා මතක් වුණ එතන හාමි ගියා කුස්සියට. ඕන්නේ ඉතින් එතන හාමි දැක්කා එයා දවල්ට හදපු කිසිම හොද්දක පියක් ඇල නැහැ කියලා. ඒ පර එතන හාමි ඩිංගිරාලෙන් ඇහුවා ඔයා මොනවත් එක්කද බත් කෑ මොනවත් එක්කද කියලා. ඊට පස්සේ එතන හාමිගේ කට නිකම් මැරුණ ඩිංගිරාලගේ පුත්තරයට. ඩිංගිරාල කිව්වා මඩක්කුවේ තිබිච්ච හොද්දත් එක්ක කියලා. එතන හාමි කන් නිකම් මැරුණේ එතන හාමි දවල්ට හාල් හොදපු වතුර තමයි මඩක්කුවේ දාලා තිබ්බේ. ඔන්න ඔය වගේ එක එක රසවරත් දැන් මේ දෙන්න දෙමාලට වෙන ඉඳන් කියලා. තවත් එකක් තමයි එතන හාමි හවරේ නැති වෙලා. ඒ හවරියට පරම්පරාවෙන් හම්බෙච්ච එක. දවල් වෙනකොට එතන හාමිට හොයාගන්න බෑ. එයා ගෙදර අනිත් පැත්තට ගහා ඒ හවරිය හොයනවා. ඉතින් ඩිංගිරාලත් ඇදගෙන එයා ගියා ගමේ සාස්ත්‍රකාරයන්ට සාස්ත්‍ර දෙකන්න. එතන හාමි වැඳගත්තා. ඒ පාර එතන හාමි සාස්ත්‍රකාරය කිව්ව නැති වෙච්ච දේ ගැන අහන්න තමයි ඇවිත් තියෙන්නේ කියලා. ඕන්න ඉතින් සාස්ත්‍රකාරය සාස්ත්‍ර දිගටම කියාගෙන ගියා. ඒක බරසාර දෙයක්. ඊයේ රෑ තමයි නැති වෙලා තියෙන්නේ. ඒක උස්සගෙන කොට දෙන්නේ කරට කර මාරුයි මාරු තමයි අරන් ගියා. බරසාර දෙයක් කියලා කිව්වා. බරසාර දෙයක් කියලා කිව්වා. ඕන්න ඉතින් එතන හැමෝට තරහ ගියා. මොකද කිව්වොත් ඔය හවරිය ගොඩක් බර නෑනේ. එතන හැමෝ සාස්ත්‍රකාරට හොඳටම බැනලා ගෙදර ගියා. ඩිංගිරාල බැන්න එතන හැමිට එයා හින්නේ දවසේ කුඹුරට ටිකක් පාළුණා කියලා. ඔය සිද්ද එයා තියෙන මොකක්ද දන්නවද? එතන හැමී ඩිංගිරාලගේ සාස්ත්‍රකාරයගේ සාස්ත්‍රයක් අහන්නේ. හැබැයි සාස්ත්‍රකාරයා හිතුවේ එයා ගමට දාලා තිබ්බ ඔත්තුකරුව. ඔත්තුකරුව කියපු විදිහට එදා රෑ හා අලගෝනියක් නැති වෙලා තිබ්බ ගමේ ගමරාල කෙනෙක්. එයා හිතුවා අලගෝණි ගැන අහන්න තමයි ශාස්ත්‍රකාරය හිතුවේ මේ ඇය එන්නේ කියලා නේද? ඉතින් ඔන්න බලන්න කොච්චර අපූරු දේවල්. ඒ කියන්නේ මේ ජන කතා තුළ ඇතුළත් වෙලා තියෙන අතීතයේ අපේ ජීවන උපාය, අපේ ජීවන ක්‍රමය, අපේ ආහාර, අපේ ගොවිතැන, අපේ සංස්කෘතිය, අපේ ඇඳුම් පැළඳුම්, අපේ සිතුම් පැතුම් මේ හැමදේම ජන කතාවල අන්තර්ගත වෙලා තියෙනවා. ඔබ හිතන්න මේ ජන කතා කියන්නේ අපිට විතරක් ආවේනික දෙයක් නෙවෙයි. ලෝකේ හැම රටකටම ජන කතා තියෙනවා. ඔවුන්ගේ සංස්කෘතිය තුළ බැඳුණු ජන කතා කියනවා. සමහර ඒවා මේ එකිනෙකට සමීපයි. දැන් උදාහරණයක් විදිහට අපි කිව්වොත් අපේ කාලියක්
දක්කනේගේ කතාවේ වගේ මේ අර දරු අවද පැත්තට අදින වගේ කතා අපිට හම්බ වෙනවා බ්‍රේට් ඕල්වේස් ජර්මනියේ ඔහුගේ කෘතිවල. ඉතින් සමහර අපේ කතා අපිට හම්බ වෙනවා රුසියානු ජන සාහිත්‍යයේ. අපේ සමහර කතා අපිට හම්බ වෙනවා ඉන්දියානු සාහිත්‍යයේ. ඉතින් මේ වගේ අපේ මේ ජන විඥානය කියන එක ලෝකෙ කොයි රටෙත් එකයි ගෙමියෝ හිතන විදිය. ඉතින් අර කන බොන දේ ඇඳුම් පැළඳුම් තමයි වෙනස් වෙන්නේ. ඉතින් මේවා අධ්‍යයනය කිරීම දරුවෙකුට ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම මේ ජන කතා කියන එක හරි කලාත්මකයි නේද පුතේ. කොහොමද මේක පටන් ගන්නෙ? Once upon a time there was එහෙම තමයි ඉංග්‍රීසියෙන් පටන් ගන්න. සිංහලෙන් අපි කියනවා ඔන්න ඒකෝමත් එක කාලෙක එක රටක ගමරාළ කෙනෙකුයි ගමහම්. ඉතින් බලන්න කොච්චර ලස්සන මේ කතා. අපේ දරුවෝ අද අන්තර්ජාලයේ අතරමං නොවි මෙවැනි සුන්දර දේවල් හදාරනවා නම් කියනවා නම් ඔවුන්ගේ අනාගතේ කොච්චර ලස්සන වේවිද. හරි පුතේ. දැන් අපි ඔයාගේ විනෝදාංශ ගැන දැනගත්තා. දැන් ඔයාට මෙතන ගොඩක් සහතික තියෙනවා විවිධ ශේෂ්ත්‍රවල. අපි කැමති ක්‍රීඩාවට ඔබේ තියෙන කැමැත්තත් දැනගන්න. ඉන්ද මම මගේ ප්‍රියතම ක්‍රීඩාව විදිහට දැන්ට කරන්නේ බැඩ්මින්ටන්. මගේ තාත්තා ගොඩක් බැඩ්මින්ටන් ක්‍රීඩාවට ගොඩක් දක්ෂ කෙනෙක්. ඉතින් මම තාත්තා මාව එම් කරේ බැඩ්මින්ටන් ක්‍රීඩාවට. දැනට මම අපේ පාසලේ 10 පාරේ බැඩ්මින්ටන් කණ්ඩායමේ සමාජික ක්‍රීඩේ ඉන්න එක දිගට එක වසරේ ඉඳන් මේ අවශ්‍ය ඒ වයස් ගාන වයස් කාණ්ඩයට අනුව මම ඒ හැම ටීම් එකකම හිඳලා තියෙනවා. දැනට මම 16 පහල සංගමිත බාලිකා විද්‍යාලයේ බැඩ්මින්ටන් ටීම් එකේ ඉන්නවා. හොඳයි. දැන් සාමාන්‍යයෙන් අපි ක්‍රිකට් ගැන හොඳට දන්නවා අපේ රටේ නේද? සාමාන්‍යයෙන් කොණ්ඩයක් කපන්න ගියත් සලෝන් එකේ කෙනා කියන්නේ ඔහොම නෙවෙයි මුරලීට මෙහෙම බෝල් කරන්න තිබ්බා නේද? අර්ජුනට ඕම නෙවෙයි මෙහෙම ගහන්න තිබ්බා. සංගක්කාර අයියෝ අර කැච් එක මිස් කරානේ කියලා. මොකද කොණ්ඩේ කපනට වඩා එයා හොඳට ක්‍රිකට් ගැන දන්නවා. හැබැයි අපිට බැඩ්මින්ටන් ටිකක් අලු. පුතා අපිට කියන්නකෝ බැඩ්මින්ටන් ක්‍රීඩාව කොහේද ආරම්භ වෙන්නේ? කොහොමද මේක සෙල්ලම් කරන්නේ? මොනවද ඕනේ කරන්නේ? අපි දැනගන්න ආසයි අපේ පොඩිත්තු. ඇත්තටම දැන් ඇරෙයිට බැඩ්මින්ටන් ක්‍රීඩා ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාව අපි කරන්න භාවිත කරන බැඩ්මින්ටන් රැකට් එක, බැඩ්මින්ටන් කෝක් එක සහ net එක. මේ ක්‍රීඩාව කරන්න අපි සුජුකෝණාකාර පිටියක. ඒ වගේම මේ ක්‍රීඩාවේ සාමාන්‍ය ක්‍රියාවලිය ගැන ගත්තොත් ඒක දෙපිට බෙදලා කරන්න. මේ ක්‍රීඩාවේදී අපි කේවල සහ විවිධ විදිහට ක්‍රීඩා කරනවා. මේ ක්‍රීඩාව දෙපිට බෙදලා ක්‍රීඩා කරන හින්දා එක පිලක එක්කෙනෙක් හරි දෙන්නේ ඒ ෂල් කෝක් එක දැල්ට උඩින් අනිත් පැත්තට යොමු කරනවා. ඒ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකන් දෙදෙනා ඒ ෂල් කෝක් එක විමිට නොදී අනිත් පැත්තට ආපහු යොමු කරන්න ඕන. ඒ වගේම අපි ඒ විදිහට නිවැරදි ප්‍රතිපහර එල්ල කළොත් අපිට පුළුවන් ලකුණු ලබා ගන්න. මේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේදී අපිට ෂටල් කෝක් එක මත බැඩ්මින් මල අපිට ගොඩක් වටිනා විශේෂයි නේද වැදගත්. මේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේදී මේ බැඩ්මින් ෂල් කෝක් එකේ අපිට කොච්චර වටිනාද කිව්වොත් ඒ ෂල් කෝක් එකේ සුළඟේ වේගය සහ සුළඟ ගමන් කරන දිශාව ගොඩක් බලපානවා. මුලිකවම බැඩ්මින් ෂටල් එක හදලා තියෙන්නේ පිහාටුපු ලක්ෂණ භාවිත කරලා. මේ පිහාටුපු ලක්ෂණ අතීතයේදී බැඩ්මින්ටන් මල හදලා තියෙන්නේ පාත්‍යන්ගේ පිහාටු 16ක් සහ ග්‍රෑම් 5ක වරක්කින් යුක්ත වෙන විදිහට. හැබැයි වර්තමානයේදී කදේ કૃත්‍රිම ද්‍රව්‍ය භාවිත කරලා. ඒක නිසා මේ බැඩ්මින් මලට තියෙන පිහාටුපු ලක්ෂණ හින්දා ඒක පුළුවන් කුල්ලඟ කපාගෙන ඉදිරියට යන්න. ඒක හින්දා දැන් වන විට මේ බැඩ්මින් ක්‍රීඩාව අපි හඳුන්වන්නේ ඉන්ඩෝ ගේම් එක. නැත්නම් ගෘහස්ත ක්‍රීඩාවක් විදිහට. හැබැයි වර්තමානයේ ගොඩක් මිනිස්සු ඒගොල්ලෝ විනෝදාංශ සඳහා මේ ක්‍රීඩාව වෙරළ ආශ්‍රිත කරන හැටි බලා ගන්න පුළුවන්. දැන් මෙතන ඔලිම්පික් ක්‍රීඩාවල 1922 ඉඳන් ඔලිම්පික් තරඟවලට මේ බැඩ්මින්ටන් ක්‍රීඩාව එකතු වුණා. වර්තමානයේදී බැඩ්මින්ටන් ක්‍රීඩාව කාණ්ඩ පහක් යටතේ ඔලිම්පික් තරඟවලේ පවත්වනවා. අපි ක්‍රීඩාවේ බැඩ්මින්ටන් ප්‍රතිපහාර එල්ල කරනකොට විදි හයක් තියෙනවා. බැඩ්මින්ටන් සර්ව්, බැඩ්මින්ටන් ක්ලියර්ස්, බැඩ්මින්ටන් ඩ්‍රොප් ෂොට්ස්, බැඩ්මින් ස්මෑෂ්, බැඩ්මින් ඩ්‍රයිව්, බැඩ්මින් net play කියලා හයක් තියෙනවා. හැබැයි මෙතන බැඩ්මින් ස්මෑෂ් කියන එක ගොඩක් යූස් කරන්නේ අපි. ඒ වගේමයි දැන් අපි බලමු බැඩ්මින් ක්‍රීඩා ඉතිහාසය ගැන. මේ බැඩ්මින් ක්‍රීඩා ඉතිහාසය ගැන ගත්තොත් දැන්ට තියෙන තොරතුරු වල අනුව බැඩ්මින් ක්‍රීඩා නිර්මාණය වෙලා තින්නේ 19 වන සියවසේ මධ්‍ය භාගයේ එංගලන්තෙදී. මේ ක්‍රීඩාවට බැඩ්මින් කියන නම හම්බෙලා තින්නේ එංගලන්තයේ ලූස්ෂය කියන ප්‍රදේශයේ හිටපු බීෆෝඩ් අධිපතිවරයාගේ නිවස බැඩ්මින් කියන නමින් තමයි හඳුන්වලා තින්නේ. බැඩ්මින් ක්‍රීඩාව ලූස්ෂය වල මෙන්න මේ ප්‍රදේශ තමයි මුලින්ම නිර්මාණය වෙලා තින්නේ. ඒ වගේමයි තව දත්තයක් තියෙන විදිහට 1899 නිලනොලක් බැඩ්මින් තරඟවලට බිච් බෝඩ සාක්ෂි තියෙනවා. දැන් වෙන විට මේ බැඩ්මින් ක්‍රීඩා සඳහා ලෝකයේම උසස්ම පාලන මණ්ඩලයක් හඳුන්වන්නේ බැඩ්මින් වර්ල්ඩ් ෆෙඩරේෂන් කියන නම. දැනට මේ ලෝකයේ ගොඩක් ප්‍රසිද්ධ ක්‍රීඩාවක් තමයි බැඩ්මින්. ඒක හින්දා ගොඩක් දක්ෂ ක්‍රීඩිකාවන් මේ බැඩ්මින් ක්‍රීඩා සඳහා ඉන්නේ. ඒ අතරින් මේ නම් කියන කට්ටිය කීප දෙනෙක්. ඒ කියන්නේ මේ ලෝක ශ්‍රේණිගත කිරීම අනුව. ඔව් ලෝක ශ්‍රේණිගත කිරීම අනුව. ලින් දැන් චෝ
සයිනා නේවාල් පීවි සින්දු යැතන කීප දෙනෙක් ඒ වගේමයි දැන්ට යන බැඩ්මින්ටන් සැසුම් පාලන බැඩ්මින්ටන් වර්ල්ඩ් ෆෙඩරේෂන් එකට අනුව නොවැම්බර් 2022 පළවෙනි දිනට පිය ශ්‍රේණිගත කිරීමට අනුව පිරිමි කේවල තරඟවල වික්ටර් එක්සලන් ලී සී ජියා ඇන්ඩර්ස් ඇන්ඩ් ටෙන්සන් පළමුව දෙවන තුන්වන ස්ථාන අනුපිළිවෙල ලබාගෙන තියෙනවා ඒ වගේමයි ගැහැණු කේවල තරඟවල අප්නේ යමගුෂි තයි ඉතුජින් අන්සේයෝ පළමුව දෙවන තුන්වන ස්ථාන ලබාගෙන තියෙනවා ඒ වගේ මතක් කළ යුතු කාරණා තමයි මේ බැඩ්මින්ටන් ක්‍රීඩා අපි යෙදුනොත් අපිට හෘද රෝග වලට ලැබ ඇති වෙන තියෙන සම්භාවිතාව ගොඩක් අඩු වෙනවා ඒ වගේම මේ ක්‍රීඩා වල අපිට ලැබෙන ටීම් ස්පිරිට් එක යුනිටි එක කණ්ඩායම් හැඟීම ගොඩක් වර්ධනය කරගන්න පුළුවන් ඒ වගේම අපේ ජීවිත ගොඩක් වෙන ජය සහ පරාජය දෙකම එක සමසේ බෙදා ගන්න සමසේ දරා ගන්න පුළුවන් විදිහට මේ බැඩ්මින්ටන් ක්‍රීඩා අපිට හඳුන්වන්න පුළුවන් හොඳයි මම හිතනවා අපි අර වැඩි අවධානය යොමු කරේ නැතුණාට බැඩ්මින්ටන් ක්‍රීඩාව කියලා කියන්නේ ඉතාම වටින ක්‍රීඩාවක් බොහොම ඉහළට ගමන් කරන්න පුළුවන් අවස්ථා තියෙනවා සහ ඔබට ගොඩක් ඇඩ්වාන්ටේජස් ලබා ගන්න පුළුවන් මේ ක්‍රීඩාව හැදෑරුවොත් එහෙම නැත්නම් මේ ක්‍රීඩා කළොත් ඉතින් ඒක නිසා අපි හිතනවා අපේ දුව අද අපිට හොඳ පැහැදිලි කිරීමක් කරා කොහොමද මේ ක්‍රීඩාවේ ඉතිහාසයේ සිට මේ දක්වා ගමන් කළේ කියලා. ඉතින් දුව බොහෝ අංශවල දස්කම් දක්වන දුවක්. ඉතින් අපි ඊටාම සතුටු වෙනවා දුව ගැන. අපිට කියන්නකෝ දුව මේ දැන් අනාගතයේ ඔබ කොහොමද රටට සේවය කරන්න නැත්නම් ඔබේ අනාගතයේ මොන විදිහටද ප්ලෑන් කරලා තියෙන්නේ? ඇත්තටම නැන්දා මට ගොඩක් ආස නැතිකම ගොඩක් තියෙන ශේෂ්ඨ ගොඩක් තියෙනවා. ඔබේ දැනට මගේ වැඩිපුරම ආසා තියෙන්නේ සයිකොලොජිස් කෙනෙක් වෙන්න. මම ගොඩක් ආසයි මනෝවිද්‍යාවට ඉගෙන ගන්න. මොකද ඊයෝ ගොඩක් වෙලාවට මිනිස්සුන්ගේ සමාජයේ මතය තමයි මේ මනෝවිද්‍යාවට ගොඩක් කට්ටිය ඇලුම් කරන්නේ එක්ක මානසික පීඩාවක් තියෙන නැත්නම් පෞලකඩේ මානසික පීඩාවක් තියෙන කෙනෙක් තමයි මනෝවිද්‍යාවට මේ කියන්නේ ඉබතර යොමු වෙන්නේ. මම හිතන්නේ එහෙම කියලා. මනෝවිද්‍යාවට ගොඩක් ලස්සන ශ්‍රේෂ්ඨයක්. අපිට ඒ වගේමයි ඒකෙන් අපේ ගොඩක් මිනිස්සු තමන්ට මානසික ප්‍රශ්නයක් තිබ්බොත් ඒක හංගගෙන ගොඩක් කල දුක් විඳිනවා. ඔව් ඒක තමයි පුතේ මං කියන්නේ. දැන් අපි ශරීර ලෙඩ වලට බෙහෙත් ගන්න ලැජ්ජ වෙන්නේ නැණි කැස්ස හිඹිරිසාව උන අතපය වේදනා සකල රෝග වලට අපි බෙහෙත් ගන්න. හැබැයි අපිට ගිහිල්ලා වෛද්‍යවරයෙක් හම් වෙලා මට පොඩ්ඩක් මට පීඩාවක් තියෙනවා මානසික මං අව පීඩන තත්ත්වයක ඉන්නේ. ඒ වගේ කියන්න අපිට පොඩි අපහසුතාවයක් තියෙනවා. ඒ වෛද්‍යවරයා මුණ ගැහෙන්න විතරක් නෙමෙයි අපේ පවුල කෙනෙක් එක දැනගනි අපේ යාළුවෙක් එක දැනගනි මේ මානසික අපේ ශරීර රෝග වගේම තමයි මානසික ඇති වෙන රෝගත් නේද? ඒ නිසා දැන් ගෞතම බුදුන් වහන්සේ කියලා තියෙනවා සහ සුසුත සංහිතාවේ මම දන්න තරමින් කියලා තියෙනවා අපේ ශරීරයේ ඇති වෙන ලෙඩ රෝගවලට 80%ක්ම හේතු වෙන්නේ මනස කියලා. එහෙනම් අපේ මනස සූපත් කරන්න පුළුවන් නම් ශරීරය සූපත් කරගන්න එක හරිම පහසුයි. එහෙම නේද දුව? චිත්‍රමන්ද දැන් සෝෂල් ස්ටික් ડિප්‍රෙෂන් ඔන්න ඔයගේ ගොඩක් රෙඩවල් දැන් අපිට කැස්ස උණ යම් දිස්සා වගේ සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. හැබැයි අපි හරියට ඔකට ප්‍රතිකාර කළොත් අපේ මානසික නිදහස අපිට ඇති කරගන්න පුළුවන්. ඒ වගේමයි අපිට තියෙන කියන්නේ ශාරීරික ප්‍රශ්න ගොඩක් නැති කරගන්න පුළුවන්. නැත්නම් අපි යම් කිසි දෙයකට ගිර ගන්න ළමෙක් වුණත් කියන්නේ සෝෂල් ස්ටිග්මා ඇති වෙන්න පුළුවන් සම්භාවිතාව ගොඩක් වැඩි මේ වර්තමානයේ විතර. ඉතින් දැන් මේ ආර්ථික පසුබෑමත් එක්ක දැන් අපි දන්න විදිහට සම පරිශ්‍රණ මත අනුව ගොඩක් අය ડિප්‍රෙෂන් හැදිලා තියෙනවා. ඉතින් අපි හරියට ප්‍රතිකාර ක්‍රියමු වුණොත් අවුලක් ආපු ඉස්සර වගේම අපේ වැඩවලට හරියට අවධානය යොමු කරන්න මේ ප්‍රතිකාරට යොමු වුණොත් හොඳයි. ඉතින් මම හිතනවා දුවගේ අදහස ඉතාම හොඳයි. අපි විශ්වාස කරනවා ඉතාම සාර්ථක විදියට අනිත් අයට උපදෙස් දෙන්න මානසික සම්බරතාවය ඇති කරගෙන ඉස්සරහට යන්න පුළුවන් හොඳ රටකට දායකත්වයක් දක්වන්න ඔබට හැකියාව ලැබේවි කියලා. ඉතින් ඔබ බලාපොරොත්තු වෙන ශේෂ්ත්‍රයෙන් ඉදිරියට යන්න සහ මේ හැම ශේෂ්ත්‍රයක්ම මේ අතරතුරේ අතාරින්න නැතුව කරගෙන යන්න පුළුවන් නම් ඔය අත්දැකීම් එකතු කරලා පොතක් ලියන්න. ඒ පොත ගැන අපිට හරිදී ටීවී ඇවිල්ලා කතා කරන්න. ඉතින් ඒ දේවල් වලටත් ඔබට ආශිර්වාද සුභාශිංසන එකතු කරනවා. ඉතින් අද දවසේ හරිදී ටීවී පොඩිත් එක් සමග කතා කරන්න අපි මැදිරියට ආරාධනා කරේ රණුතිමන්ණ්‍යා හඳුන්නෙත්ති දුවට ගාල සංගමිතා බාලිකා විද්‍යාලයේ 9 වෙනි ශ්‍රේණිය තමයි දුව ඉගෙන ගන්න අවසාන වශයෙන් දුට කියන්නේ යමක් තියෙනවද? බොහොම ස්තුති නන්ද මේ අවස්ථාවට ලබා දුන්නට. මම කියන්නේ ඉතින් හැම තමන්ට එක ශ්‍රේෂ්ඨම විතර නෙමෙයි උගුල දක්ෂ වෙන්න ඇත්තේ බොහෝ දුරට ගොඩක් ශ්‍රේෂ්ඨ දක්ෂතා පෙන්වන්න ඇති. ඒකෙන්ද හොයාගෙන ඒකගෙන තමන්ගේ දක්ෂතා තමන් හැකියාව ඔප්නවා ගන්න එක තමයි හැමෝටම ආරාධනා කරන්නේ. හොඳයි. එහෙනම් ඔබත් මේ චූටි දුව වගේ දක්ෂයෙක් නම් නැත්නම් ඔබ දන්න පවුලක මේ වගේ දක්ෂ දුවෙක් ඉන්නවා නම් ඔබේ පාසලේ ඉන්නවා නම් අපි කැමතියි ඒ පොඩි තවත් අපේ මැදිරියට ගෙනල්ලා මේ වගේ ලෝකෙට පේන්න දරුවගේ දක්ෂතාවයන් අගය කරන්න කතා කරන්න ඒ අවස්ථාව ඉදිරි හසර ලබා දෙන්න. ඉතින් අපිට කතා කරන්න 077 321 3966 අපිට ලියන්න හරිදී ටීවී
හරිදේ ටීවී පොඩිත් එක් සමග අබේසේකර ලිබඩුමාලිගේ උඩුමහල ලබුදුව ගල් හරිදේ ටීවී පොඩිත් එක් සමග අබේසේකර ලිබඩුමාලිගේ උඩුමහල ලබුදුව ගල් ඉතින් ඔබේ හැකියාවන් අපිට ලියන්න කතා කරන්න අපි ඔබට නිරන්තරයෙන් අවස්ථාව ලබා දෙන්න සූදානම්ින් ඉන්නවා එහෙනම් තවත් මේ වගේ දක්ෂ පොඩිත් එක් එක්ක ආයම දවසක හරිදේ ටීවී තුලින් ඔබව හමු වෙමින් බලාපොරොත්තු වෙන අදට අපි ඔබෙන් සමගින යන්නයි සූදානම ඔබේ මතකයට අපි එකතු කරනවා මෙන්න මේ වදනත් ඔබ ප්ලෑන් කරන්නේ අවුරුද්දකට නම් වී වපුරන්න ඔබ ප්ලෑන් කරන්නේ දස වසරකට නම් ගසක් සිටවන්න ඔබ ප්ලෑන් කරන්නේ ජීවිත කාලයකට නම් ඉගෙන ගන්න ඒ තමයි අපේ මතක් කිරීම ගිහින් එදම් සුබ දවසක් ආයිබෝන්. ගල් අබේසේකර ලිබඩු උසස් නිමාවෙන් යුත් කල්පවතින කලාත්මක ලිබඩු සඳහා වසර 30ක අමිල විශ්වාසය හිතේ ඇති රු රටාවට අතීති මුදලට වගකීමෙන් යුක්තව ලිබඩු මිලදී ගන්න ගල් අබේසේකර ලිබඩු අබේසේකර ලිබඩු මාලිගය ලබදුව ගල් දුරකථන නැමැතුම් 077 321 3966